යමුණා. ඉතින් මේ රටේ ඇතුලේ දේශීය කර්මාන්ත රාශියක අධ්‍යක්ෂීම් සමුදායක් එක්ක මම ඉන්නේ. ඉතින් මම හිතනවා ඒක කලාකාරයෙක් හැටියට ලොකු භූමිකාවක් මගේ ඇතුළ තිබිලා තියෙනවා. ඉතින් මට ඒ සම්බන්ධව තියෙන ඒ දැනුම සහ ඒ පිළිබඳව මා ලැබපු අධ්‍යක්ෂීම් වලින් මට මං හිතනවා මට තාමත් මේ රටට යමක් කරන්නට මම විශේෂයෙන්ම තින්මාළු සංගමේ අපේ දේශීය නිෂ්පාදකයන් මම ලේකම් හැටියටත් කටයුතු කරමින් මේ තින්මාළු ක්ෂේත්‍රයේ තිබිච්ච විශාල ප්‍රශ්න ගණනාවක් අද දක්වා පවතින ප්‍රශ්න ගණනාවක් මම ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේ වගේ එක එක මේ භූමිකාවන් වල මගේ චරිතය තිබුණට මට පැහැදිලි දෙයක් මට කරන්නට ලැබුණේ නැහැ. මොකද ජීවිතේට මම මේ දේශපාලනයට එන්න කවදාවත් හිතුවේ නැහැ. මේ ජනාධිපතිවරණය වෙනකම්. හැබැයි ඊට කලින් දේශපාලන කරන්නේ? ඔව් ඊට පස්සේ ඒ බලස් සභාවට තිල්ලුවනේ. නෑ නෑ. ඉල්ලුවේ නැද්ද? නෑ 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 මම මෙහෙමයි. මම 2005 ඉඳන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු හිට ගන්නවා වගේම විවිධ දේශපාලඥයන් විශ්වාස කරමින් චන්ද්‍රිකා ළඟ හිට ගන්න බැරි වුණා. නමුත් මහින්ද රාජපක්ෂ එතනින් ගියාම රනිල් වික්‍රමසිංහ එතනින් ගියාම සරත් ෆොන්සේක ඊළඟට මෛත්‍රපාල සිරිසේන වගේ ඒ දේශපාලඥයන් පිළිබඳව ඒ අනිත් මේ ජනතා විමුක්ති පෙරමුණටම තිබුණේ මේ අයත් එක්ක යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් එතනින් කිසිම දෙයක් පැහැදිලිව දැනුන්නේ නැහැ. නමුත් මගේ යම්කිසි විශ්වාසයක් තිබුණා හැමදාම පාර්ලිමේන්තුව ඇතුලේ අසාධාරණයට සටන් කරන ඒ වගේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ වගේම ජීවිත කැපකිරීමෙන් ඉතාමත් ජනතාවගේ අවශ්‍යතාවන් තේරුම් ගත්ත සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණ වගේ ඒ පක්ෂයකට නායකත්වයේ දීපු අනුර කුමාර සා නායකට අවසාන වශයෙන් මං හිතුවා එතන මම හිත ගන්නවා කියලා මේ ජනාධිපතිවරණයේදී ඔහුට ජය ලබා දෙන්නට මම ඒ වේදිකාවට නැගා. එතකොටත් මම කිසිම පක්ෂයක පාක්ෂිකයෙක් නොවේ. මගේ නිදහසේ මගේ ස්වාධීනව මම තීරණය කරනවා නම් කාට හද මම මගේ සහය ආලෝකය ලබා දෙන්න ඕනේ කියලා මම ආලෝකය ලබා දෙනවා.